සියලු දෙනාටම තෙරුවන් සරණයි. සමහර වෙලාවට අපි හිතාගෙන ඉන්නේ දෙවියන්ට අපිට කරදරයක් වෙච්ච වෙලාවට විතරක් දෙවියන්ට අපි පේනවා ඇති කියලා. එනිසා අපි කරදරයක් වෙච්ච වෙලාවට විතරයි දෙවියෝ මතක් කරන්නේ. අපි කියමන්ටත් කියනවනේ මට වෙච්ච වැඩේ හැටියට දෙවියන් සිහි වුණා කියලා. අපි එහෙම හිතාගෙන හිටියට දෙවියන්ට අපිව නිතරම පේනවා. කරදරයක් වෙච්ච වෙලාවට විතරක් නෙමෙයි. පඳුරක් ගැට ගන්න වෙලාවට, පින් අනුමෝදන් කරන වෙලාවට නෙමෙයි. සුවඳ දුන් ටිකක් පූජා කරන වෙලාවට නෙමෙයි. අපි එහෙම දේවල් කරනවා පඳුරට සුවඳ දුන් අල්ලා සමහරට පඳුරු ගැට ගහන්නේ. නමුත් දෙවියන්ට අපි හැම වෙලාවෙම පේනවා. අපේ කරදරයේ උන්වහන්සේට පේනවා වගේම මං දඩේම යනකොටත් මං දිහා බලාගෙන ඉන්නේ. උන්වහන්සේ දකින්න ඔබ එහෙනම් දඩේමෙත් යනවා. ඒකත් හොඳටම දන්නවා. එතකොට හොරකම් කරනකොට ඒකත් හොඳටම දන්නවා. හොරකනුත් කරනවා. වැරදි කාම සේවනයේට ඒකත් දන්නවා. එහෙනම් ඔබ ඒ ක්‍රියාවෙත් යෙදෙනවා. එහෙනම් ඔබ බොරු කියලත් සමාජයේ මුලාවට දානවා. ඔබ රාරක්කුත් පාවිච්චි කරනවා. මේ කාරණා පහමත් දෙවියෝ දකිනවා. ඒ අතර මං කරදරයක් වෙච්ච වෙලාවට දෙවියන්ගෙන් අහනවා, දෙවියන්ටවත් මං පේන්නේ නැද්ද කියලා. උත්තරේ තමයි හොඳටම පේනවා. ඒ වුණාට පිහිට වෙන්නේ කොතන ඉඳලද කියන තීරණයයි ප්‍රශ්නයක් තියෙන්නේ. සඳහන් කරනවා පිහිටක් ඉල්ලනකොට අපි කලින් කතා කරලා තියෙනවා අම්මා කෙනෙක් දරුවෙක් බලාගන්නවා වගේ බලනවා කියලා. ඉස්සරලාම මෛත්‍රිය තියෙන අයට. මෛත්‍රී විහරණ ඇත්තෝ දිහා මුලින්ම බලනවා. ඉස්සරලම සලකන්නේ ඒ අයට. එතන ඉඳලා තමයි පටන් ගන්න සැලකිල්ල. ඊළඟට අපේ මෛත්‍රිය අඩු වෙන්න, සීලය අඩු වෙන්න අපිට කුඩම්මගේ සැලකිලි තමයි හම්බ වෙන්නේ. හම්බ වෙන්නත් පුළුවන්, ඒකත් නැතිවටම නැති වෙන්නත් පුළුවන්. ඒ හින්දා අපි ගාව සිල් ගුණ ආරක්ෂා කරනවා කියලා කියන්නේ ඇත්තරම පන්සිල් රකින්නවා කියලා කියන්නේ මෛත්‍රී සහගතයි කියන එක. මෛත්‍රී කියාපු ගමන් අපිට හිතෙන්නේ භවනාවක්නේ, එක තැන ඉඳගෙන වඩන. ඒක විතරක් නෙමෙයි, සතෙක් මරන්න නැත්තම් ඒක අභේදානයක්, අනුන්ගේ දෙයක් හොරකම් කරන්න නැත්තම් ඒකත් මෛත්‍රියක්, වැරදි විදිහට අනුන්ගේ කාම සම්පත් පරිහරණය කරන්න නැත්තම් ඒකත් මෛත්‍රී සිතුවිල්ලක්, බොරු කියලා රවට්ටන්න නැත්තම් රහමෙර වලින් වෙන් වෙනවා නම් මේ කාරණා පහමත් මෛත්‍රිය තියෙන කෙනෙකුට කරන්න පුළුවන් මිසක් මෛත්‍රිය නැති කෙනෙකුට මේ දේවල් කරන්න බෑ. මෛත්‍රිය නෑ කියලා කියන්නේ මේ දේවල් කැඩෙනවා කියලා කියන්නේ මෛත්‍රියක් නෑ කියන එකයි. යම් කෙනෙක් සිල් සුරකින්නවා කියලා කියන්නේ මෛත්‍රී සහගතයි කියන එකයි. එහෙමනම් මුලින්ම මෛත්‍රී සිත් ඇත්තෝ දිහා දෙවියන් බලන බවයි සඳහන් කරන්නේ. මේ නිසා උන්වහන්සේලගේ ආරක්ෂාව, උන්වහන්සේලගේ පිහිට නිරන්තරයෙන් සැපේනවා. ඉස්සරලා ගුණවතුන් පිළිබඳව, සිල්වතුන් පිළිබඳව මිනිසුන් දිහා බලහම උන්වහන්සේලාට දැන් අපිට සමහරලාට පේන්නේ මිනිහෙක් වැරද්දක් කරන වෙලාවට දැක්කොත් අපි දැක්ක ඔහු වරදක් කරන බව. ඔහු වරදක් නොකර හොඳට ඉන්න වෙලාවක අපි දන්නේ ඔහු මොනවද මීට මොහොතකට කලින් කළේ කියලා. නමුත් ඔහු දිහා බලහම දෙවියන්ට තීරණය කරන්න පුළුවන් ඔහු මීට කලින් මොනවද කළේ කියලා. ඒ පුජ්‍යලයාගේ පැවැත්මත් එක්ක, ඒ පුජ්‍යලයාගේ රටාවත් එක්ක, මොකද අපිට වඩා ඉතා ඉහළ තැනක ඉඳලා උන්වහන්සේ බලන්නේ. මනුස්ස ලෝකේ දිහා සාමාන්‍යයෙන් අපි සඳහන් කරාම මේ හැම දෙවියෙක්ම මනුස්ස ලෝකේ දිහා නිරන්තරයෙන් බලනවා කියන කාරණාව සඳහන් කරන්නේ නැහැ. ඒ දෙවිවරු අප්‍රමාණ වූ දිව්‍ය කාම සම්පත් භුක්ති විඳ විඳ ඉන්න අය. අපි දිහා බලන්න කාලයක් නැහැ. උදාහරණයක් හරි සඳහන් කිරුවොත් අපේ ගෙදර තියෙන වැඩත් එක්ක, අපේ රැකී රක්ෂා ව්‍යාපාර කටයුතුත් එක්ක අපිට සමහරට අල්ලප් ගෙදර ඉන්න ලෙඩා බලන්න යන්නත් මාස ගානකටවත් බෑ. වැටෙන් එහා පැත්තේ, තාප්පෙන් එහා පැත්තේ ඉන්නේ. නමුත් අපිම ගෙදර කතා කරනවා අහවලා ලෙඩ වෙලා සුමානයක් ගියා, නමුත් ඔය බැම්මෙන් එහා පැත්තට යාගන්න බැරි වුණානේ කියලා. ඒ තරම් අපේ කටයුතු. උන්වහන්සේලත් අප්‍රමාණ වූ දිව්‍ය සැප විඳ විඳ ඉන්න අය. මනුස්ස ලෝකෙ දිහා බලනවා නම් බලන්නේ ඉතාම අඩුවෙන්. නමුත් නිරන්තරයෙන් මනුස්ස ලෝකෙ දිහා බලන දෙවිවරු ඉන්නවා. සක්ස දේවේන්ද්‍රයන් වහන්සේ, සතරවරම් දෙවිවරු, උන්වහන්සේලා නිරන්තරයෙන් මනුස්ස ලෝකෙ දිහා බලනවා. ඒ බලනකොට උන්වහන්සේලා දකිනවා. ඒ නිසා දෙවියන්ගෙන් අපි සමහරවිට පිහිටක් ඉල්ලනකොට අපි විශේෂයෙන් සඳහන් කරනවා මේ අපගේ ආරක්ෂක දේවතාවෝද නිරන්තරයෙන් අපි ආරක්ෂා කරන දෙවිවරු ඉන්නවා. අන්ගේ ආරක්ෂක දේවතාවන්ට අපි විශේෂයෙන් පින් දෙන්නේ එකයි. ඒ ආරක්ෂක දේවතාවරු එතකොට කොහොමත් අපි දිහා බලනවානේ. ජරු උන්වහන්සේලා නිරන්තරයෙන් දකිනවා අපි මොනවද කරන්න කියලා. දෙවිවරු නිරන්තරයෙන් අපි ආරක්ෂා කරනවා. අපි සිල් ගුණ රකින්නවා නම් අපි සමහරවිට ඩේ දෙවියන්ට පිනුත් අනුමෝදන් කරනවා. උන්වහන්සේලා අපි ආරක්ෂා කරනවා කියන කාරණාව අපි සඳහන් කළා. අම්මා කෙනෙක් දරුවෙක් බලාගන්නවා වගේ බලාගන්නවා කියලා. සම්මාදිට්ඨියේ ඉන්න පුද්ගලයා පිළිබඳ විශේෂ ආරක්ෂාවක් උන්වහන්සේලා ගාව තියෙනවා. ඔහුගේ කුසලයේ නිසා අනික් අයට ඒක විපාක දෙනවා. ඔහුගේ කුසලයේ නිසා අනික් අයත් රැකෙනවා. සමහර වෙලාවට එක්කෙනෙකුගේ අකුසල් නිසා, ඒ කියන්නේ බොහෝ පිරිසගේ අකුසල් නිසා සමහර වෙලාවට හොඳ කෙනත් ඒකට ගොදුරු වෙලා ඒ ආරක්ෂාවක් නැති වෙන්නත් පුළුවන්. කුසලයේ පාපයට වඩා බලවත්. ඒ නිසා සමහර ගෙදරක ආරක්ෂාව හැදෙනවා වෙන්න පුළුවන්. ඒ ගෙදර සිල් ගුණ වඩන සම්මාදිටික පුද්ගලයෙක් දෙන්නෙක් ඉන්නවා. ඒ අයට දෙවියන්ගේ තියෙන පිහිට සරණ ආරක්ෂාව යටතේ ඒ අයගේ ජීවිත අඳුරු නොවෙන්න ඕන නිසා
ඒ අය වෙනුවෙන් මේ දේවල් රැකල දෙනවා වෙන්න පුළුවන්. ඒ පිහිටෙන් අරගොල්ලොත් යැපෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ගේ සාංසාරික ජීවිතේ අඳුරු බවට ඇදිලා යනවා. සමහර වෙලාවට නිවැරදිවම තෙරුවන් සරණ ගියපු අය ඉන්න තැන්වලට බලවේගවලට එන්න අපහසුයි. ඒ කාරණාව පිටකේම සඳහන් කරනවා. අර එක පුජ්‍යලයක් එක ගෙදරකට යනවා. නමුත් ඒ පුජ්‍යලයා ගෑගේ අමනුෂ්‍යයෙක් ඉන්නවා. අමනුෂ්‍යයා ඉන්න පුජ්‍යලයා තමන්ගේ මිත්‍රයෙක්ගේ ගෙදර යනවා. මිත්‍රයාගේ ගෙදර ගේට්ටුව ගාවට යනකොට මෙයාට කයේ ලොකු සැහැල්ලුවක් එනවා. නමුත් මෙයා සැහැල්ලුව මොකද කියලා බැලුවා. නමුත් අර ගෙදර ටික වෙලාවක් ඉඳලා ආපහු යන්න ගේට්ටුව ගාවට උන්ට ආපහු අය කයේ අර බර වේදනාව දැනෙන්න පටන් ගත්තා. අමනුෂ්‍යයෙක් කියන කාරණාව හඳුනගෙන කතා කළා. කතා කරලා ඇහුවා මේ ඔබ ඇයි අතනින් බැස්සේ කියලා. ඒලා සඳහන් කරනවා මට එහෙ එන්න බෑ. එහෙ ඉන්න මිනිස්සු තෙරුවන් සරණ ගියපු අය. ඒ නිසා මට එහාට එන්න අයිතියක් නෑ. මට හෙන්න බෑ. මට හින්න බෑ. ඒ ගෙදර මිනිස්සු තෙරුවන් සරණ ගියා කියලා ඔබ කියන්නේ කොහොමද තෙරුවන් සරණ යන්නේ? එල ඇහුවා. ඊට පස්සේ අමනුෂ්‍යයාම කියලා දෙනවා තෙරුවන් සරණ යන හැටි. හරියට තමන්ගේ බෙල්ල කපන්ඩ ආයුධය තමන්ම දුන්නා වගේ කියලා දුන්නා මර මනුෂ්‍යයා එතනම තෙරුවන් සරණ යනවා. අමනුෂ්‍යයාට බැහැලා යන්න සිද්ධ වෙනවා. ඒ නිසා එහෙම තැන්වලට ඒ වගේ බලවේග වලට සමහරලාට ඇතුල් වෙන්න අපහසුයි. හරියටම සරණ ගිහිල්ලා ඉන්නවනම්